හොඳ අපි නැවත බදාදා නුගසවනෙන් සූදානම් හදවත පිළිබඳ තවත් පැත්තකින් සාකච්ඡා කරන්නට විශේෂයෙන්ම දැන් මේ හදවත ආරක්ෂාව තබා ගැනීම මොකද මුළු ජීවිතේම රඳා පවතින හදවතත් එක්ක ඒක නැවතුනොත් එහෙම ජීවිතය එතනින් නිමාවට පත් වෙනවා. ඒ නිසා හදවත ගැන වැඩියෙන් අවධානය යොමු කරන්න අපි අද දවසේ කල්පනා කළා. අපි ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ලලනි කපුරුගේ වෛද්‍යතුමියට දවස් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අයබන් ඔබතුමියට මම හිතන්නේ ලංකාවට මේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ වගේ දේවල් හඳුන්වා දීමේදී ඒ අලුත් තාක්ෂණය ලංකාවට භාවිත කිරීමේදී බොහොම නායකත්වයේ මූලිකත්වයේ ගත්තු වෛද්‍යවරියක් විදිහට අපිට ඔබතුමිය හඳුනා දෙන්නත් පුළුවන්. දැන් වෛද්‍යතුමියනි මේ අපි වඩා උදෑසන කතා කළා මේ හදවත් රෝග පිළිබඳව මේ ලෝකයේ එක යම් විදිහක පිළිගැනීමක් තුනා මේ ආසියාකරය මේ ලංකාව වගේ රටවල් වල හදවත් රෝගීන් වැඩි. හැබැයි බටහිර රෝගය දැන් ටික ටික ඒ තත්ත්වය අඩු කරගෙන යනවායි කියලා. ඔවුන්ගේ හදවත් රෝග සම්බන්ධයෙන් හાર્ට් ඇටැක් සම්බන්ධයෙන් තියෙන දැනුම සහ ඒ සම්බන්ධයෙන් කරන සත්කම් ප්‍රමාණත් අඩු වෙලා තියෙනවා. මොකද එහෙම රෝගී තත්ත්වයේ ඉන්න කට්ටිය සාපේක්ෂව අඩුයි කියලා. මේ කතාවේ සත්‍යතාවයක් තියෙනවද? ඒගොල්ලෝ අපි සංසන්දනය කරනකොට එහෙම වෙනසක් තියෙනවද සාපේක්ෂව? මේ සාමත් හෘදය ආබාධ මුළු ලෝකෙම බැලුවොතින් හෘදය ආබාධ තමයි නම්බර් 1 කිලර් ඩිසීස් කියලා ඉන්නේ. ලෝකෙම මිලියන 120ක් පමණ මිය යනවා හෘදය ආබාධ වලින්. ලක්ෂ 120ක් පමණ මිය යනවා හෘදය ආබාධ වලින් ලෝකෙම බැලුවොත් අවුරුද්දකට. එතකොට ඒ කියන්නේ මාසෙකට ලක්ෂ 12ක් පමණ ප්‍රමාණයක් මැරෙනවා මුළු ලෝකෙ හෘදය ආබාධ වලින්. තාම ලෝකෙ නම්බර් 1 කියලා. නමුත් ඔබ කිව්වා වගේ අපිට දැන් සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා දියුණු රටවල හෘදය ආබාධ රිස්ක් එක අඩු වීගෙන යනවා සහ දියුණු වෙමින් පවතින. ඒ කියන්නේ ලංකාව ඉන්දියාව වගේ රටවල හෘදය ආබාධ වලින් මරණ සංඛ්‍යාව ශීඝ්‍ර වර්ධනයක් දකින්නවා. ඒක හරි. හේතුව කියලා ගන්නේ ඒ දියුණු රටවල මිනිසුන්ව රජයේ මැදිහත් වෙලා ගොඩක් ඒගොල්ලන්ට අවබෝධයේ දැනුම දෙනවා. කොහොමද මේවා වෙන්නේ, කොහොමද හાર્ට් ඇටැක් වළක්ව ගන්න පුළුවන්, හෘද ආබාධ ගොඩක් වෙලාට වළක්ව ගන්න පුළුවන්. ඒ දැනුම තියෙනවා නම් එතකොට ඒ මිනිස්සුන්ට දැනුම දෙනවා රජයේ මැදිහත් වෙලා. ඒගොල්ලෝ ඒ දැනුම අරගෙන ඒක අහනවා. නමුත් අපේ රටවල් වල දැනුම අපේ මේ අර්බනයිසේෂන් නාගරීකරණය සහ ඒකත් එක්කම ඇවිල්ලා තියෙන ජීවන රටාවල වෙනස නිසා සහ අපි දැනුම දුන්නට ඒක ගන්නෑ අපේ පුරුදු වලට ඇබ්බැහි වෙලා තියෙනවා. දැන් මං කිව්වොත් බත් හොඳ නෑ ඊළඟ මාසෙත් ඇවිල්ලා කියන්නේ රෝගියා අනේ අපේ එක්කනාර ගෙදර නිින්ද යන්නේ නැහැ රෑට බත් කෑවේ නැත්තම්. ඒ පළපුරුදු ඇබ්බැහි වෙච්ච පළපුරුදු අඩු කරන්න බැරි නිසා අපේ ශීඝ්‍ර වර්ධනයක් දකිනවා. එකලා භයානක විදිහට ශීඝ්‍ර වර්ධනයක් දකිනවා හෘද ආබාධ වල. ඉස්සර හෘද ආබාධ හැදුනේ අවුරුදු 60 70 වගේ නේ අපි අහන්නේ. දැන් අවුරුදු 30 40 හෘද ආබාධ කට්ටියනවා. ඉතින් ඔබ හරි වර්ධනයේ ශීඝ්‍රයි හෘද ආබාධ වල මරණ සංඛ්‍යාව අතිවිශාලයි. ඔව් ඔබතුමේ සඳහන් කළා වගේ මේ ඇත්ත. දැන් අපි අර උදෙත් කතා කළා වගේ අපි දන්න දේවල් තියෙනවා. හැබැයි ඒව දැනගෙන ඒව පැත්තකින් තියෙනවා පාවිච්චි කරන්න. පාවිච්චි කරන්න පුරුදු දෙනවා ඉස්සරහට. ඔව් ඒ නිසා මේ සාකච්ඡා වගේ දේවල් වැදගත් වෙන්නේ ඇත්තටම අර මෙතුමිය සඳහන් කළා වගේම අපි දියුණු රටක තත්ත්වයට එන්න මේ දන්න දේවල් පාවිච්චි කරන්න වෙනවා. දැන් වදතුමේනි අපි කතා කරොත් එහෙම විශේෂම දැන් වැඩිහිටියෝ විදිහට දැන් වැඩිහිටියෝ කමිසී තනක ඉන්න වෙන්න පුළුවන්. ඒක තමයි කිසි වෙනස්කම් ක්‍රමෙන් බේත් හේත් ගනිමින් දේවල් කරන වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ પરම්පරාව මතු પરම්පරාව තමයි නිරෝගී බවට පත් කරගන්න ඕනේ. ළමයින් සහ තරුණයින් කියන කට්ටිය ඉතාමත්ම වැදගත් අපේ සමාජයට. ඔවුන් තමයි අනාගතේ බාර ගන්න ඉන්නේ පිරිස. ඔවුන්ගේ හුරු පුරුදු ගැන ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කරනවා නම් මේ හෘද රෝග වලින් අඩුවන මට්ටමට දෙමෝපියන් විදියට කොයි වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන එක හොඳද? විශේෂයෙන්ම ළමයි ගැන කතා කළොත් එහෙම. ඔව් සාමාන්‍ය දෙමෝපියෝ දැනගන්න ඕන සියලුම දෙමෝපියෝ මේක හොඳට අහගන්න. මේ හෘද ආබාධ කියන එක පටන් ගන්නෙ ළමා වයසේදී අවුරුදු 18 20 වගේ කාලේ තමයි කොලෙස්ටරෝල් තැම්පත් වීම පටන් ගන්නෙ ලීනහරවල. ඊට පස්සේ අපි දකින්නේ අවුරුදු 40 50 ඒ වගේ ප්‍රතිඵල. එතකොට අපි ප්‍රතිඵල වලට නෙවෙයි බෙහෙත් කරන්න ඕනේ පටන් ගන්න මුලට. තරුණ වියේ ළමා වියේ. එතකොට මේ හෘද ආබාධ වලට හේතු වෙන කාරණා ගොඩාක් තියෙනවා. දැන් අපිට පේන ජීවිත සටන උදේට ළමයින්ගේ දෙමව්පියෝ සහ ගුරුවරු ළමයින්ගේ ළමා කාලයේ හොරකම් කරගෙන ඒගොල්ලෝ උදේට ඉස්කෝලේ යනවා, හැන්දෑවට ටියුෂන් යනවා, රෑට එළි වෙනකන් නිදිමලාගෙන පාඩම් කරනවා. ඒතොර මේ ඔක්කොම හේතු කාරණා වෙනවා හෘද ආබාධ පටන් ගැනීමට. එතකොට එක්ක අම්මලා තාත්තලා දෙන්නම රස්සාවට යනවා. එහෙම නැත්නම් රස්සා නොකරන අම්මා ළමයාගේ පස්සේ ටියුෂන් යනවා. ගිහිල්ලා දෙන්නම එකතු වෙලා ෆාස්ට් ෆුඩ් හරි මැක්ඩොනල්ඩ් හරි මම මේ නම් කියන්න හොඳ නැහැ නමුත් කියනවා. මැක්ඩොනල්ඩ් හරි KFC හරි කොහෙන් හරි කෑම ටිකක් අරන් ගෙදර ගිහිල්ලා කනවා. ඒක තමයි අද අපේ ජීවන චර්යාව. ඒක හොඳ නැහැ.
පුංචි කාරණ හතයි තියෙන්නේ හෘදයාබාධයක් අපිට වළක්කගන්න ඕන්න. ඔබේ දරුවා ඔබ ගොඩාක් දැනුම ඔළුවට පෝලා 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 අවුරුදු 40න් 50න් මැරෙන්න හදනවද? එහෙම නැත්නම් හොඳ සෞඛ්‍ය සම්පන්න මිනිස්සෙක් දෙනවද කියන එක දෙමව්පියෝ හිතන්න ඕන කාලය ඇවිල්ලා. එතකොට මේ කාරණා හත ගත්තම හරි පොඩි පුරුදු කරගන්න පුළුවන්. එකක් තමයි ඔබේ දරුවාගේ ආහාර රටාව, හෙල්දි ඩයට්, රෙගියුලර් එක්සර්සයිසස්, ඒ කියන්නේ ව්‍යායාම. අනිත් එක තමයි බර, හරි බර ප්‍රමාණය. දැන් අපි පුටුවක් තියාගෙන වාඩි වෙලා බැලුවොත් පාරයිනේ 10 දෙනෙක් ගියෝතින් 10 දෙනෙක්ගෙන් 8 දෙනෙක් ස්ථූලයි, බර වැඩි. එතකොට බර. ඊට අමතරව මේ කන ආහාර ව්‍යායාම මානසික සෞඛ්‍ය හරි වැදගත්. හැමෝටම අමතක වෙන එකක් මේක. ඔබගේ දරුවාගේ මානසික තියෙන තෘප්තිමත් භාවය. ඊට පස්සේ ගොඩක් අද කාලේ අමතක කරලා තියෙන එක තමයි හොඳ නිින්ද. මම ඒකට පස්සේ එන්න මොනවද තියෙන එකේ තියෙන වාසි කියලා. ඔබට මනා පැය 7ක් 9ක් අතර කාලයක් නිින්ද අත්‍යවශ්‍යයි. අනිත් එක තමයි අපිට හෘදේ වස්තුවට දෙන අනිත් තුඩු දෙන හේතු කාරණා තියෙනවා හෘදේ වස්තුව ඩැමේජ් වෙන්න. දියවැඩියාව, ප්‍රෙෂර් එක, කොලෙස්ටරෝල්, ඒ වගේ තත්ත්ව හරි පාලනය තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔබ ඔබේ ෆිගර්ස් හරියට තියාගන්න ඕන. ඔය ටික හරියට කරෝතින් අනිවාර්යයෙන්ම ඔබට හෘදයාබාධයක් වළක්වා ගන්න ඉඩකඩ බොහෝම තියෙනවා. සහ මේ හෘදයාබාධ විතරක් නෙවෙයි, මේ ජීවන ක්‍රමයේ තුල මේ හෘදයාබාධයට යම් කිසි හේතුවක් තුඩු දෙනවා නම් ඔය හේතුම තමයි අපිට පිළිකාවලට. මට ඉස්සෙල්ලා අමතකුණා දුම්බීමක් එනවා කි මේන් රිස්ක් ෆැක්ටර් එකක් විදිහට. එතකොට මේවම තමයි පිළිකාවලට හේතු වෙන්නේ. ඊට පස්සේ දියවැඩියාව, ප්‍රෙෂර් වගේ මේ ඔක්කොටම හේතු වෙන්නේ මේ එකම සාධක. ඉතින් ඒවට අපි හරියට ඇමතුවොත් අපිට පුළුවන් අනිකුත් ඒ හා සම්බන්ධ අනිකුත් දෙඩරෝ ඔක්කොම යටපත් කරලා සැහැණ කාලයක් ප්‍රීතියෙන් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න. හොඳයි, අපි කතා කරමින් ඉන්නේ හදවත ආරක්ෂා කර ගැනීම පිළිබඳව. වැඩි වැඩියෙන් දවසේ අපි ඒක අවධානය යොමු කරනවා. වෙළඳ විරාමයකට ගිහිල්ලා ඉතාලි ඉක්මනින් නැවත මේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙමු. හොඳයි, අපි කතා කරමින් ඉන්නේ හදවත නිරෝගීව ආරක්ෂාකාරීව තබා ගැනීම පිළිබඳව. වෛද්‍යතුමිය අපිට මේ විරාමයට යන්න කලින් කිව්වා මේ අපේ දරු පරම්පරාවන් නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරු පරම්පරාවක් බවට පත් කරගන්න ඕනේ, දෙමව්පියෝ ඒකට අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම ජීවන රටාවේදී ආහාර භාවිත කරන විදිය නැත්නම් ආහාර පුරුදු පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්න කියලා. දැන් අපි දන්න දාත වෛද්‍යතුමිනේ, දැන් උදේම ඉස්කෝලේ යවන්නත් ඕනේ. සමහර දරුවන්ට උදේම කන්න දෙන්න විදියකුත් නැහැ, කන්නෙත් නැහැ. ඉතින් ලොකු බත්යක් බදලා දෙනවා. අර කිය වගේ සමහර ලාවට ඉක්මන් ආහාර වලට යොමු කරලා තියෙනවා. රැට ආපස්සේ තව ලොකු බත් ගොඩක් කවනවා. එහෙම පුරුදු වගේක් තියෙන්නේ. මේ පුරුදු එනම් හොඳ වෙන එකක් නැති වෙන්නේ කොහොමද? වඩා හොඳ පුරුදු දරුවන්ට අපි ඇති කරන්නේ. දැන් මම ඔයාගේ ප්‍රශ්නයක් අහනවා. දැන් උදේට කන්න වෙලා නැහැ කියනවා. නමුත් අපිට ෂර්ට් එක, ටයි එක, සපත්තු මේස් ඔක්කොම මැච් කරන්න ටයිම් තියෙනවා. නමුත් කන්න වෙලාවක් නැහැ. ඔක තමයි ප්‍රයොරිටීස් දන්නේ. උදේට අනිවාර්යයෙන්ම ළමයට කන්න දෙන්න ඕනේ. හදිසි හදාගන්න පුළුවන් ඕට්ස් වගේවා. ධාන්‍යමය ආහාර. දැන් ඇත්තට මම කෙටින් කියන්නම්, අපිට වෙලා වැඩි නැති හින්දා දැන් හොඳ නැහැ කියලා සම්මතේව තමයි හදවත අධික කාබෝහයිඩ්‍රේට්, අධික පිෂ්ඨේ බහුල ආහාර හදවතට හොඳ නැහැ. අධික සීනි සහිත ආහාර හදවතට හොඳ නැහැ. ඊට පස්සේ ට්‍රාන්ස් ෆැට් කියන්නේ ගැඹුරු තෙලේ බදින ಜಾති හදවතට හොඳ නැහැ. මේ ඔක්කොම පිළිකාකාරකත් වෙනවා. අනිත් එක තමයි හයිඩ්‍රජනේටඩ් ෆැට් කියන එක. ඔය බිස්කට්, කුකීස් වලින් හැඟවිලා තියෙන තෙල්. එතකොට මේ හතරම හදවතට හොඳ නැහැ. ගන්නකොට අඩුවෙන් ගන්න ඕන. එතකොට හදවත හොඳයි කියන්නේ මොනවද එහෙමනම්? හදවත හොඳයි ධාන්‍යමය ආහාර. ඊට පස්සේ ෆයිබර්, කෙඳි සහිත ආහාර. කෙඳි සහිත ආහාර තියෙන ගොඩක් එළවලු සහ පළතුරු වල සහ මැල්ලුම් කොළ වර්ග වල. එතකොට අපි එළවලු තෝරගන්නකොට ගන්න ඕනේ රේන්බෝ කලර් එළවලු කියලා කියන්නේ. කියන්නේ පාට පාට වර්ණවත්. මොකද ඒ වගේ තියෙනවා විටමින් වර්ග A, B, C, කොපර්, සින්ක්, මැග්නීසියම්. මේ ඔක්කොම මුළු ඇඟටම හොඳයි, හැමතෙ ඔක්කොටම. එතකොට කොස්මටික් පවුඩර් ගන්න ඕනේ නැහැ. ඒ වගේ තෝරගන්නකොට තෝරගන්න වර්ණවත් එළවලු, වර්ණවත් පළතුරු, ධාන්‍යමය ආහාර, මාළු. මාළු විශේෂයෙන්ම තෙල් සහිත මාළු. තෙල් සහිත මාළු වල මාළු තෙල් වලින් ගොඩක් හොඳ ජාති කරනවා, හොඳ කොලෙස්ටරෝල් වැඩි කරනවා, නලක කොලෙස්ටරෝල් අඩු කරනවා. ඒක නිසා ඒ මාළු. අනිත් එක දැන් අපි ඉස්සර කුකුල් මස් කන්න එපා, බිත්තර මස් බිත්තර කන්න එපා, ඒ වගේ ගොඩක් ජාති කිව්වා. නමුත් දැන් තියෙන පරීක්ෂණ වලින් දැන් පැහැදිලිවම කියනවා කුකුල් මස් කෑල්ලක්
හැබැයි අර තෙල් අධික මස් හොඳ නෑ. මොකද ඒක සැචුරේටඩ් ෆැට් ගොඩට ඉන්නේ. සැචුරේටඩ් ෆැට් හොඳ නෑ. නමුත් ලීන් තෙල් අඩු මස් වර්ග කෑවයි කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. බිත්තරක් කෑවට, කුකුල් මස් කෑල්ලක් කෑවට, කලුකුම් මස් කෑල්ලක් කෑවට මොකද ඒ වගේ අන්තර්ගත සැඟවුණු තෙල් අඩුයි. සැඟවුණු තෙල් සහිත ඔය හරක් මස්, ඌරු මස් වගේ ඒවා තමයි හොඳ නැත්තේ. නැත්තම් ඔය බත් හරි. අපි බත් ප්‍රමාණය කන හොඳටම වැඩි. බත් කනවා නම් සතු බත් සහ ඇට දිග බත් ගන්න ඕන. ලෝන් ග්‍රීන් සීරියස් සතු බත්. ඒකේ කන ප්‍රමාණය බලපුවාම කන ප්‍රමාණය වන් පෝෂන් රයිස් කනවා නම් ඒකට ෆෝ පෝෂන්ස්වත් ඉන්න ඕනේ එළවලු. දැන් අපි කන විදිහ අපි බත් ගොඩක් බෙදාගෙන ඒකට එළවලු චුට්ටක් දාගන්නවා. ඒක නෙවෙයි කරන්න ඕනේ, බත් චුට්ටක් එක්ක එළවලු ගොඩක්. එතකොට ලොකු බත් එකක් උදේටයි දවල්ටයි දෙකටම මේව කරන්න කන එක හොඳම නෑ. ඒක තමයි දියවැඩියාවට එක හේතුවක් ලංකාවේ. දියවැඩියාව හරි ඉක්මනට වැඩි වෙනවා. මොකද කෑම මිස් කරලා ඊට පස්සේ එකපාර ලොකු එකක් කනවා. එහෙම නෙවෙයි, දැන් කියන්නේ ටික ටික නිතර කෑම තමයි පුරුදු කරන්න ඕනේ. අනිත් එක නිකන් විනෝදෙට කන්න එපා, බඩගින්නට පමණක් කන්න. දැන් අපි කේක් කැල්ලම් මේ සුළු තිබ්බොත් ඕක කනවා, බිස්කට් එකක් තිබ්බොත් කනවා, සමහරලාට මේ වෙන වැඩක් නැති හන්දක් කනවා, විනෝදෙටත් කනවා. ඒක හොඳම නෑ. කන්න ඕනේ බඩගින්නට පමණයි. කනකොට දැන් කියන්නේ වේල් පහක් හෝ හයක් කන්න කියලා. උදේට ටිකක්, උදේ දවල්ේ අතරට ස්නැක් එක, දවල්ට බත් පොඩ්ඩයි එළවලු ගොඩයි. මොකද අපි බත්වලට පුරුදු වෙලා තියෙන හින්දා. නමුත් කඩෙන් ගන්න ලොකු බත් එක නම් ලොකු වැඩි. සල්ලි දීලා වස කන්න ඕනේ නෑ, භාගයක් කාලා ඉතුරුද සතෙකුට කන්න දෙන්න. ඊට පස්සේ දවල්ේ හැන්දාවේ අතර ආයි ස්නැක් එක, ඒක නට්ස් කන්න පුළුවන්. නට්ස් හෑන් ෆුල් ඔෆ් නට්ස් අහුරක් ගොඩක් යව මහත් වෙනවා. ආමන්ඩ් ඔලිව් වගේ වගේ ඩීල් වැඩි කරනවා. ඒවා ගොඩක් සෞඛ්‍ය සම්පන්නයි. ඒතොර ඒ වගේ අහුරක් කන්න පුළුවන්. ආයි රෑට සාමාන්‍යයෙන් නිින්ද යන්නේ කියලා බක් කෑවොත් ඉතින් හැමදාම නිතියයි අපි. නිින්දගෙන කියවන දැන් නිින්ද කොයිතරම් දුරට වැදගත්ද මේ හෘද රෝග හදවත නිරෝගිය පවත්වා ගන්න නිින්ද ඇත්තටම කොයිතරම් දුරට වැදගත් වෙනවද? ඔව් ඒව අලුතින් හොයාගෙන තියෙනවා. අඩුම ගන්න පැය 7ක් 9ක් නිදා ගන්න ඕන. නිින්දෙදී අපිට අහිතකර හෝමෝන් ශ්‍රාවය කිරීම අඩු වෙනවා. හිතකර හෝමෝන් ශ්‍රාවය වැඩි වෙනවා. අනිත් එක මේ නිින්ද හොඳට නිදා ගන්න කෙනෙක්ගේ මොළයේ ධාරණ ශක්තිය වැඩි වෙනවා. විශේෂයෙන්ම මේ ඉස්කෝලේ යන ළමයින්ට කියන්නේ නිදි මරාගෙන පාඩම් කරනවාට වඩා හොඳ නිින්දකින් අපේ මොළේ හරි ෆ්‍රෙෂ්, අපි මූඩ් එක හොඳ වෙනවා. ඒ වගේම මේ නිින්දෙදි වයසට යෑම අඩු වෙනවා. හොඳ නිින්දක්, ඒකට කියන්නේ අපි තද නිින්ද, REM ස්ලීප් කියන එකේදී මේ සියලුම දේ වෙනවා. ඒකන්ද ඒක හරි අනිවාර්යයි. හොඳ නිින්දක් අත්‍යවශ්‍යයි. අපේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා, කැන්සර් රේට් එක අඩු වෙනවා, හෘදය බාධ රිස්ක එක අඩු වෙනවා, ප්‍රෙෂර් අඩු වෙනවා, නිින්දදී හෘද ස්පන්දන වේගය අඩු වෙනවා, හાર્ට් එකට වැඩ කරන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒක හින්දා හොඳ නිින්දක් අත්‍යවශ්‍යයි. ඒ නිින්ද ගැන ඉතාලම කෙටියෙන් ව්‍යායාම පුරුදු වෙන්න ඕනේ විදිය, දරුවන්ට තරුණට ව්‍යායාම පුරුදු කරන ඕනේ විදිය ගැන පොඩි සටහනක් අපි තියමු. කොහොමද ව්‍යායාම අත්‍යවශ්‍යයි? ව්‍යායාම ගැන කිව්ව ළමයින්ට නම් ඇත්තටම වෙලා තියෙනවා. ඒගොල්ලෝ මොඩරේට් විගරස් එක්සර්සයිසස් දවසකට පැයක්වත් කරනවා නම් බොහොම හොඳයි. ළමයෙක් ඒගොල්ලන්ට පුළුවන් සයික්ලින්, ස්විමින්, නැත්නම් ජොගින්, ඒ වගේ ඕනෑම එකක්, ටෙනිස් වගේ වයමත් හොඳයි ළමයින්ට. ළමයින් අනිවාර්යයෙන්ම ව්‍යායාම කළ යුතුමයි. කෑම ගන්න ඒවා අපි වැය කරන්න ඕන. ව්‍යායාම වලින් හදවතට පමණක් නෙවෙයි, ප්‍රෙෂර් අඩු වෙනවා, නරක කොලෙස්ටරෝල් අඩු වෙනවා, සුගර් අඩු වෙනවා, අපේ ඇඟේ බරපතලකම අඩු වෙනවා. ඒ වගේ මේ කරන්නේ ජොයින්ට්ස් සහ මාංශ පේශි වලටත් බොහොම හොඳයි ව්‍යායාම. අනික් කාරණේ තමයි ව්‍යායාම කරන කෙනෙක්ගේ හදවත බැලුවොත්, දැන් හදවතේ නහර ප්‍රධාන නහර අතර මකුළු දැල් වගේ තියෙන සම්බන්ධතා, ඉන්ටර් කනෙක්ට් වෙන මයික්‍රෝ සර්කියුලේෂන් එක. සාමාන්‍යයෙන් මේ ව්‍යායාම කරන අයගේ මේ මයික්‍රෝ සර්කියුලේෂන් එක හොඳට ඩෙවලොප් වෙනවා. හાર્ට් ඇටැක් හදනත් වෙන විනාශය අවමයි. හොඳයි, අපිට මේ කෙටි වේලාව ඇතුලේ විශේෂයෙන්ම හදවත ආරක්ෂා කර ගැනීම පිළිබඳ, හදවත නිරෝගී පවත්වා ගැනීම සම්බන්ධයෙන් සහ අනාගත පරම්පරා වඩා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරු පරපුරට පත් කිරීම ගැන තම කෙටියෙන් අපට අදහස් දැක්වීමක් කළා. ජ්‍යෙෂ්ඨ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලනි කපුරුගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ලලනි කපුරුගේ මහත්මිය පිටකද්ද සම්බන්ධ වුණේ. ස්තුති ඔබතුමියට. ඒ වගේම අපි දුරකථන අංකය අපට මතක් කරනම් දැන් මේ කාරණා පිළිබඳව ගැන විමසන්න පුළුවන් තව දැනුවත් වීම උදෙසාම 077 341 11 88 077 341
එකොළහයි අසු අට කියන දුරකතනංගයටට ඇමතුමක් ලබා දෙන්න පුළුවන් මුද දන්න මේක කිව්වගේ වස්සරේ වැඩිපුර ප්‍රමාණයක් ලෝකෙ මිය යන්නේ මේ හෘද රෝගත් එක්ක. ඒ නිසා අපි නොදැනුවත්වම සමහරට එන්නේ අවදානමකට අපි ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒකන දැනුවත් වෙලා ඉන්නේ තමත් උදේ මුද දැනුවත් භාවය තුන තමයි මේ දවල් පාලනය කරන්න අපට පුළුවන්කමක් ලැබෙන්නේ. ස්තුතියි ඔබතුමියට. අපි ආය දවසක මුණ ගැහලා මේ වගේම තවත් අමතර කාරණා පිළිබඳව සාකච්ඡා කරමු. රැඳිලා ඉන්න ඔබ බදාදා නුගසෙවන සමඟ.